හරි අපි ඉස්සෙල්ල මේ IP address වලින් ගණන් හදන හැටි පොඩ්ඩක් කතා කරමු. ඉස්සෙල්ලා මම මේ ඕගලන්ට කියන්නන්නේ IP ලිපිනයක් කියන්නේ මොකද්ද කියලා. IP ලිපිනයක් කියන්නේ B232 ක ලිපිනයක්. මේක සාමාන්‍යයෙන් ඉලක්කම් වලින් තමයි මේ ලිපිනේ දක්වන්නේ. ඕගලන්ට පේන ඇති මේ ඉලක්කම් හතරකින් මේක දක්වලා තියෙනවා. ඒ කියන්නේ දශමේ සංඛ්‍යා කොටස් හතරකට බෙදලා මේක දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ B232 ක ලිපිනයක් තමයි IP ලිපිනයක් කියලා සරලවම හඳුන්වන්නේ. මේ IP ලිපිනයක් පාවිච්චි කරන්නේ ජාලයක් තුල පරිගණක හඳුනා ගැනීමට තමයි IP ලිපිනයක් අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ IP ලිපින අපි පන්ති වලට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ IP ක්ලාසස් වලට බෙදලා තියෙනවා. ප්‍රධාන වශයෙන් IP ක්ලාස් පහක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මම මෙතන ලියලා තියෙනවා. A පන්තිය ඊළඟට B ඊළඟට C ඊළඟට අපි තව තියෙනවා D සහ E කියලා. ඊට පස්සේ මේ IP ලිපින වලට 6 order bit එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ IP address එකේ 6 order bit එක තියෙන්නේ. සාමාන්‍ය IP address එකක් B232 කින් තමයි වෙන්නන්නේ. ඒකේ මුල් සංඛ්‍යා ටික තමයි මේ 6 order bit එක විදිහට අපි ගන්නෙ. එතකොට A class එකේ 6 order bit එක 0යි. ඊට පස්සේ ඒකේ format එක. Format එක කියන්නේ මේක තමයි default subnet mask එක. ඒ කියන්නේ මේ උපජාල ආවරණය. ඒක network 1යි host 3යි විදිහට තමයි A class එකේ දක්වන්නේ. ඊට පස්සේ B එක. අපි B එක ගත්තාට පස්සේ B එකේ 6 order bit එක තමයි ඒ කියන්නේ HOB අගය 1යි 0. ඊළඟට format එක network 2යි host 2යි. ඊළඟට අපි C class එක ගත්තාට පස්සේ ඒකේ 1 1 0. එතකොට ඒකේ format එක network 3යි host 2යි. ඊට පස්සේ ඔයාලා දාගන්න පුළුවන් මේකේ D සහ E කියලා පන්ති දෙකක් තියෙනවා. මේ දෙක සාමාන්‍යයෙන් අපි එදිනදා පාවිච්චි කරන මේ දෙක ගන්න නැහැ. මෙතන D එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති D එකේ සහ E එකේ 6 order bit එක. එතකොට මේ D එක අපි භාවිත කරන්නේ බහු සම්ප්‍රේෂණ සඳහා. ඒ කියන්නේ බහු සම්ප්‍රේෂණ සඳහා තමයි අපි D කියන IP class එක use කරන්නේ. ඊළඟට අපි E කියන එක පාවිච්චි කරන්නේ research හරි ඔය නව මොක හරි කාර්යක්ෂම කාර්ය වලට හරි research වලට වගේ තමයි මේ E කියන එක පාවිච්චි කරන්නේ. ඊළඟට ඔයගොල්ලෝ කොහොමද මේ IP address එක class එක අඳුරගන්නේ කියන එක දැන් මම කියන්නේ. ඊට පස්සේ මේ A පන්තිය නම්. A පන්තිය නම් මුල් ඒ කියන්නේ දැන් IP address එකක් අපි ගමු. මේ IP address එක ගමු. දැන් මේකේ මුල අගය ගත්තට පස්සේ මේ මුල සංඛ්‍යා කොටස අගය ගත්තට පස්සේ ඒ කියන්නේ කොටස් හතරකින් තියෙනවානේ මම ඔයාලට කිව්වා මේක B28 කොටස් හතරකින් තමයි මේ IP එක තියෙන්නේ. එතකොට B232 සම්පූර්ණ IP ලිපිනේ B232. එතකොට මේක පළවෙනි කොටස ගත්තට පස්සේ එකත් 126 අතර නම් ඒක අපි class A කියලා හඳුන්වනවා. ඊළඟට දෙවෙනි එක ගත්තට පස්සේ B එක ගත්තට පස්සේ 128ත් 191ත් අතර නම් අපි ඒක B විදිහට සලකනවා. ඊළඟට අපි C ගත්තට පස්සේ 192ත් 223ත් අතර නම් අපි C එක විදිහට මේ විදිහට සලකනවා. ඊළඟට D එක කියන්නේ 224ත් 239ත්. E එක කියන්නේ 240ත් 254ත්. ඊළඟට මේ IP ලිපින තියෙනවා පොදු IP ලිපින සහ මේ පෞද්ගලික IP ලිපින. ඒ කියන්නේ private IP සහ public IP. අපි බලමු මේ පොදු IP ලිපින වල ලිපින පරාසය. පොදු IP ලිපින A කාණ්ඩේ class එක A. අපි ලිපින පරාසය ගන්නවා මේ දක්වලා තියෙන විදිහට. ඊළඟට B. මේ තියෙන්නේ B. ඔයාලට පේනද මේ තියෙන්නේ C. මේ විදිහට තමයි අපි මූලික වශයෙන් පොදු IP ලිපින කතා කරන්නේ. අපි ඊළඟට යන් private IP පිළිබඳව. අපි බලමු private IP. අපි මේකේ අර වගේම class A B C කියලා තුන ගන්නවා. ඊළඟට class A එක. class A එකේ range එක තමයි මේක තමයි class A එකේ range එක. එතකොට මේකේ ඉඳලා මෙන්න මේ පරාසය දක්වා තමයි class A එක විහිදෙන්නේ. එතකොට මේ IP එකේ ඔයාලට පුළුවන් host ප්‍රමාණය. ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් පරිගණක කියලා දු. අපි මේ පරිගණක ප්‍රමාණය ඔයාලට දක්වන්න පුළුවන් මේකේ 224 වෙනි බලය.
දෙකේ විෂාතරණ බලයකට මේක පරිගණක සම්බන්ධ කරන්න පුළුවන්. එච්චර ප්‍රමාණයකට මේක IP දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු class B එක. class B එකේ IP range එක අපි ගන්නේ 172 16 මෙන්න මේ පරාශය තමයි අපි class B එකේ ගන්නේ. එතකොට ඒක තොර මේක අපිට පුළුවන් ඒකේ හොස් ප්‍රමාණය සපයන්න 216 වෙනි බලයක් 216 වෙනි බලයකට අපි මේකේ හොස් ප්‍රමාණය සපයන්න පුළුවන්. එතකොට අපි ගමු class C එක. මේකේ මේකේ අපි 192යි 200ටයි මේ මෙන්න මේ ලිපි පරාසය තමයි මේක දෙන්නේ. අපි බලමු මේවා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක්. ඒ කියන්නේ මේ උපජාල ආවරණය කොහොමද තියෙන්නේ කියලා බලමු අපි මේ ක්ලාසස් වල. ඒකේ තියෙන්නේ network host host host. ඒ කියන්නේ අපි මේක මෙහෙමයි දක්වන්නේ 255 0.0.0. ඔන්න ඔය විදිහ තමයි අපි සාමාන්‍යයෙන් report update mark එකක් දක්වන්නේ. ඒකෝ මේක අපි දිමයාගේට හැරෙවුවට පස්සේ ඉන්නේ මේ 255 කියන ඒවා එක ඒවා. එතකොට ඔයාලට මම කිව්වා මේක පිටු 8කින් තියෙ කියලා. ළඟට මේ විදිහට තව වේලියක් වෙනවා මෙහෙට. ඊට පස්සේ අපි බලමු class B එක. මේ class B එක. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි අපි 224 කියලා අර උඩ සැලකුවේ. මෙන්න මේ ප්‍රමාණයක් host පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඔන්න මේ ප්‍රමාණයක් host පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු class B එක. class B එක ගත්තට පස්සේ class B එකේ ඉන්නේ network 2යි host කොටස් 2යි. ඒ කියන්නේ මේකෙ ඉන්නේ 255යි 255යි 0.0. මේ ආකාරයට තමයි මේකෙ ඉන්නේ. එතකොට මේක අපි බලමු දිමයාගේට හැරෙවුවට පස්සේ මේක එනවා මෙන්න මේ විදිහට තමයි මේකෙ මේ ආකාරයට තමයි මේක ඉන්නේ. එතකොට මේ මේ ප්‍රමාණය තමයි අපි අර 216 කියලා සැලකුවේ. 216යි host. ඊළඟට මේ මේ ඊට පස්සේ class C එක. class C එක මේ වගේමයි එතකේ network 3ක් තියෙනවා. network 3යි host එකයි. එතකොට මේ විදිහට තමයි ඒක දක්වන්නේ දශමයකින්. අපි ඒක දිමයට හැරෙවුවට පස්සේ තමයි මේ ප්‍රමාණය තමයි කියන්නේ host කියලා සලකන්නේ. 28 වෙනි බලයක් host. ඕක තමයි සබ්නෙට් මාස්ක් එක. අපි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් ගැන කතා කරනවා නම් ඕක තමයි තියෙන්නේ. ඊළඟට අපි බලමු IP address වල ගතික IP පිටින කියන්නේ මොකක්ද කියලා. ගතික IP පිටින කියන්නේ බලමු ගතික IP පිටින කියන්නේ මොකක්ද කියලා.
ගතික IP ලිපිනයක් කියන්නේ සාමාන්‍යයෙන් පරිගණක ජාලයකට පරිගණකයක් සම්බන්ධ වෙද්දී ඒකට DHCCP සර්වරයක් කරහා ස්වයංක්‍රීයව IP ලිපිනයක් ලබා දෙනවා නම් ඒක අපි ගතික IP ලිපිනයක් කියලා හඳුන්වනවා. DHCP සර්වර එකේදී ස්වයංක්‍රීයව ජාලයට සම්බන්ධ වන පරිගණක සඳහා IP ලබාදීම ස්වයංක්‍රීයව IP ලබාදීම මේක තමයි අපි ගතික IP ලිපිනයක් කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා ස්ථිතික IP ලිපින ස්ටැටික් IP. අපි ඒකත් බලමු. ස්ථිතික IP ලිපින ඒ කියන්නේ ජාලයට සම්බන්ධ පරිගණක වර්ග අපි මැනුවල් ආකාරයෙන් IP ලබා දෙනවා. ජාලයට සම්බන්ධ වෙච්ච ජාලයට සම්බන්ධ කරන පරිගණක වලට මැනුවල් ආකාරයට IP ලිපින ලබා දීම. මේක අපි විස්තිතික IP ලිපින ලෙස හඳුන්වනවා. ඊළඟට අපි බලමු මේ සබ්නෙට් එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උපජාලයක් සබ්නෙට් එක. ජාලය ඒ කියන්නේ පරිගණක ජාලයක් තියෙනවා කියලා හිතමු. අපි මේ පරිගණක ජාලයේ පහසුව හා කාර්යක්ෂමතාව ගැන බලලා උපජාල කීපයකට වෙන් කරමු. ඒ කියන්නේ ඔයාලට පරිගණක ජාලයක් ඔයාලා හිතන්නේ පරිගණක ජාලයක් තියෙනවා කියලා. මේ ජාලය කොටස් කීපයකට අපේ පහසුව. ඒ කියන්නේ දැන් මොකක් හරි සමාගමක දෙපාර්තමේන්තු කීපයක් තියෙනවා කියලා හිතමු. මේ දෙපාර්තමේන්තු කීපය සමාගමේ පහසුව තකානේ දෙපාර්තමේන්තු කීපයකට කඩලා තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මේ IP එකකුත් උපජාල කීපයකට කඩන්නේ පහසුව තකා පහසුව හෝ කාර්යක්ෂමතාව මේ තකා තමයි මේක මේ උපජාල කීපයකට කඩන්නේ. අපි ඒක මෙහෙම ලියමුකෝ. පරිගණක ජාලයක් පහසුව හා කාර්යක්ෂමතාව තකා ක්ෂමතාව තකා උපජාල කීපයකට ලින්ක් කිරීම. උපජාල කීපයකට ලින්ක් කිරීම තමයි මේ සබ්නෙට් ටැග් කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපි මේ IP ඇඩ්‍රස් ගානකින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඔයාලා හිතන්න දැන් ඔයාලට IP ලිපිනයක් දීලා තියෙනවා. IP ලිපිනයක් දීලා තියෙනවා 192 168 120 එක කියලා හිතන්නකෝ. ඊළඟට මේකට අපිට සබ්නෙට් මාස්ක් එකකුත් දීලා තියෙනවා. ඔයාලට සබ්නෙට් මාස්ක් එකකුත් දීලා තියෙනවා. සතර මේ ලියමු. සබ්මිට් මාස්ක් එකක් දීලා දෙනවා. ඒක 255 248. ඔන්නෝක තමයි දැන් අපිට දීලා තියෙන මේ සබ්මිට් මාස්ක් එක IP එක. ඊට පස්සේ අපිට මේක කියලා දෙනවා උපජාල ගණන සහ සත්කාරකින් කරන මේක මේ සොයන්නේ කියලා. එතකොට බලමු උපජාල ඉස්සෙල්ලා අපි මේක බලා ගන්න ඕනේ. දැන් උපජාල ගණන හා සත්කාරකින් ගන්න තමයි මේක හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි බලමු මේක උපජාල ගණන හොයන හැටි.
අපි මේ සබ්නිෂ් මාස්ක් එක දිමේ ආකාරයක හරව ගන්න. අපි එහෙනම් මෙහෙම කරමු. එතකොට ඔයාලම ඉස්සෙල්ලා කිව්වා 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5. ඊවස්සේ මේක 248 දිමේ ආකාරයෙන් හැදෙන විදිහට බලමු. ඊවස්සේ මේක ඔන්නෝම අපිට දැන් තියෙන මේ සබ්නිට් මාස්ක් එක දිමේ ආකාරයෙන් හැදුවොත් මේක අපිට බැලු බැලමුට මේන ක්ලාස් C එකක් කියලා. ඔයාලට මේ වැඩි ක්ලාස් C. ඊළඟට අපි ඔයාලට මේක කියලා දෙන උපජාල ප්‍රමාණය හොයන්න කියලා. ඒ කියන්නේ නෙට්වර්ක් ප්‍රමාණය සහ හොස්ට් ප්‍රමාණය. අපි නෙට්වර්ක් ප්‍රමාණය හොයන්න මේකේ මෙන්න මේ ඔයාලට පේන මේ කොටස. අපි මේ මෙන්න මේ කොටස හඳුන්වනවා N bit කියලා. ඒ කියන්නේ නෙට්වර්ක් B2 ප්‍රමාණය. ඊළඟට අපි මෙන්න මේ කොටස හඳුන්වනවා host bit ප්‍රමාණය කියලා. එතකොට ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. උපජාල ප්‍රමාණය උපජාල මේක දෙකේ 5 වෙනි බලය. ඒ කියන්නේ 32. දෙකේ 5 වෙනි බලය මේ පහක් තියනවා දෙකේ 32. දෙකේ පහ කියන්නේ 32. ඊළඟට ඔයාලට මේක host ප්‍රමාණය හොයන්න පුළුවන්. host ප්‍රමාණය හොයන්නේ තේදිමයි. host ප්‍රමාණය හොයන්නේ අපි මේකේ දෙකේ 3 වෙනි බලය. දෙකේ 3 වෙනි බලය ඍණ 2. ඒ කියන්නේ මේ ඍණ 2 කියන්නේ network bit එකයි root මේ network address මේ network එකයි broadcast මේ IP එකයි network IP එක දෙකම අයින් වෙන්න ඕන. අයින් වෙලා තමයි අපිට usable host ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට usable host ප්‍රමාණය මේකේ usable host ප්‍රමාණය හරි.